අසාතීරයේ උතුරු කලාපයෙන් වහම ඉවත් වීමට නියෝග ලබා දීම සමග කලාපයේ ජනතාව දැඩි කලබලයකට ලක්ව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා. මේ සමග සැලකිය යුතු මට්ටමක ගාසා වැසියන් පිරිසක් සිය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා අතහැර දමමින් ගාසා තීරයේ දකුණු කලාපයේ රකා දෙසට ගමන් කරමින් ඇති බවයි හෙළි කර තිබුණේ. මෙහිදී මිලියන 1 වන පිරිසකට ඉවත් වීමේ නියෝග ලබා දී ඇති බැවින් දැඩි අපේක්ෂාසුන් වීමක්ද කලාපයේ තුල පවතින බව පවසා තිබුණා. මේ අතර ජගත් සංවිධානයේ නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ බිලියන 1.1ක් ඉක්මවන ජන පිරිසක් වෙත පැය 24ක් තුල කලාපයෙන් ඉවත් වීම අසීරු බවයි. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය නැවත සලකා බැලිය යුතු බව පවසා තිබුණා. ගාසා තීරයේ ජගත් සංවිධානය පාලනය කරනු ලබන පාසල් තුල මේ වන විට 200ක් ඉක්මවන පිරිසක් රැඳී සිටින අතර එම ස්ථාන තුල ගාසා වැසියන්ට රැඳී සිටීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මේ අතර හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ උතුරු ගාසා තීරයෙන් පලා නොයන ලෙස ජනතාවට දැනුම් දෙන බවයි. ගාසා තීරය පලස්තීනයේ ජනතාවට අයත් බැවින් බාහිර තර්ජන මත කලාපයෙන් බැහැර නොවන ලෙසයි දන්වා තිබුණේ. මේ වන විට ගාසා තීරයේ මානුෂීය අර්බුදයක් පවතින බැවින් හැකිතාක් සහාය ලබා දීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර සංවිධාන වෙත ඉල්ලීමක්ද සිදු කර තිබෙනවා. ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි ප්‍රකාශ කළේ ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කරන ලද බවයි. ඊශ්‍රායල් හමුදා සිදු කරන මහා පරිමාණ ප්‍රහාරයක් සමග සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිත කිරීම සඳහා හමාස් ත්‍රස්ත කණ්ඩායම් තැත් කරනු ලබන බවයි ප්‍රකාශ කළේ. මෙය හමාස් සංවිධානය භාවිත කරන උපක්‍රමයක් වන අතර මේ සම්බන්ධයෙන් පැහැදිලි අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබන බව පවසා තිබුණා. මෙහිදී ඊශ්‍රායල් හමුදා ආරම්භ කරන ගොඩබිම් ප්‍රහාරයක් තුළ හමාස් සංවිධානයේ සියලු මර්මස්ථාන වනසා දමනු ලබන අතර මෙය දීර්ඝකාලීන යුද මෙහෙයුමක් වනු ඇති බවයි සඳහන් කළේ. ගාසා තීරයේ උතුරු කලාපයෙන් ඉවත් වීම සඳහා ජනතාවට පැය 24ක් ප්‍රමාණවත් නොවිය හැකි අතර මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය සලකා බලමින් ඇතැයිද දැනුම් දී තිබෙනවා. මේ අතර ලෙබනනයේ ක්‍රියාත්මක වන ජිහාඩ් කණ්ඩායමක් නිවේදනය කළේ ඊශ්‍රායලය වෙත නව සටන් පෙරමුණක් ආරම්භ කරන බවයි. මේ සඳහා සිය සමාජිකයන් සෝදානමින් පසුවන බව දැනුම් දී තිබුණා. මෙම කණ්ඩායම හිස්බුල්ලා සංවිධානයට සම්බන්ධ නොවන අතර මේ වන විට හිස්බුල්ලා සංවිධානය නිහඬව කටයුතු කරන බවයි නවතම වාර්තා මගින් ප්‍රකාශ කළේ. මේ අතර ලෙබනනයේ ආරක්ෂාව ඉරානයේ ආරක්ෂාවට සමානව සලකන බව ඉරාන විදේශ අමාත්‍ය හුසෙන් අමිරව දුල්ලහියාන් පවසා තිබෙනවා. ලෙබනනයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මෙහිදී ලෙබනනය වෙත එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සඳහා ඉරානය මැදිහත්වීමේ සූදානමින් පසු වෙන බවයි. ඊශ්‍රායලයේ මාධ්‍ය වාර්තා මගින් අද දහවල් කියා සිටියේ උතුරු ඊශ්‍රායලයේ ලෙබනන දේශ සීමාව ආසන්න කලාප තුළ සැලකිය යුතු මට්ටමක ඊශ්‍රායල් හමුදා කැඳ වීමක් දිස්වන බවයි. ලෙබනනය හරහා එල්ලවන ඕනෑම ප්‍රහාරයක් සඳහා ඊශ්‍රායල් හමුදා සූදානමින් පසුවන බව පවසා තිබුණා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ ගාසා තීරය වෙත අත්‍යවශ්‍ය ඖෂධ සැපයුම් ලබා දීම අත්‍යවශ්‍ය බවයි. මේ වන විට රෝහල් පද්ධතිය බිඳ වැටෙමින් ඇති බැවින් ගාසා තීරයේ තත්වය අවදානම් විය හැකි බව දැනුම් දී තිබෙනවා. මේ අතර ගාසා තීරය වෙත එල්ල කළ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ ප්‍රාණ අපකරුවන් 13 දෙනෙකු ඝාතනය වූ බව හමාස් සංවිධානය පවසනවා. මියගිය සියලු දෙනා ඊශ්‍රායල් හමුදාවේ බටයන් බවයි ප්‍රකාශ කළේ. මේ සමග ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ ආශ්කෙලොන් නගරය වෙත රොකට් වෙඩි ප්‍රහාර එල්ල කරන ලද බව හමාස් සංවිධානය පවසා තිබෙනවා. මේ අතර අමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඊශ්‍රායලය වෙත ළඟා වී තිබෙනවා. ඊශ්‍රායලය වෙත හදිසි මට්ටමින් මිසයිල් සැපයීම සඳහා වෙහෙදේ ඉදිරිපියවර සාකච්ඡා කරනු ලබන බවයි නිවේදනය කළේ. වෙහෙදේ අමරිකානු හමුදා යෙදවීමක් සිදු නොවන අතර ඊශ්‍රායලය වෙත අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවයි හෙළි කර තිබුණේ. මේ අතර හමාස් සංවිධානය සහ ඉරානය සිදු කළ ඉල්ලීම් වලින් පසු අරාබි කලාපය ඇතුළු ලෝකයේ රාජ්‍යයන් කිහිපයක් තුළ ඊශ්‍රායල විරෝධී රැලි සංවිධානය කර තිබුණා. වෙහෙදේ ඉරාකය, ඉරානය, යෙමනය, ඊජිප්තුව, කටාරය ඇතුළු අරාබි රාජ්‍යයන් කිහිපයක් තුළ දැවැන්ත විරෝධතා සංවිධානය කර පැවති බවයි
प्रकाश कले प्रांशे पेरिस नुवर्दे पेवते विरोधतावयक तुले कांदुलु गैस प्रहार एल्ल किरीमक्द सेदु कर तिबेनवा मे समग प्रांशे तुले पलस्तीन हितवादी विरोधता संविधानय किरीम संपूर्णयेन तहनम कर एति बवयि प्रकाश कले बेहेदी हमासो जिहाद संविधान वेनुवेन करुणु दैक्वीम वसर पहक सिर दनुवमकट यटत्वन वरदक लेस नम कर तिबेनवा लोव वटा वेदगत पुआ देनगान्न लंका ए न्यूज सब्सक्राइब करान्न नवतम वीडियो संधा पहात सीनुवे बोत्तम सक्रिय करान्न।